අයිබුවන් ඔගුල හැමෝටම ඉතිං ඔන්න අදත් ඔහල් එකතු වෙන්නේ මහේෂි මදුශංක YouTube channel එකත් එක්ක. ඉතිං අද වීඩියෝ එක හරිම විනෝද ජනක වෙයි ඕගොල්ලොන්ට. ඉතිං මුලින්ම මේ තමයි මේක පොඩක් සම්පත් එක්ක අපි මගේ ඇනිවර්සරි එක දවසේ එළියට කියපු වීඩියෝ එක. ඉතින් ඒකෙත් පොඩි ක්ලිප් එකක් තිබ්බ, ඔගලට දැම්මේ නැති. ඉතින් බලන්නකෝ දැන් වෙන රටවල් ආයතනන් මේ අයිස්ක්‍රීම් එක දෙන්න හම්බෙන්නේම නැහැ, ගොඩක් වෙලා කාලය ගත කරන. නමුත් ඉතින් අපි ලංකාවේ අයත් එක්ක ඉතින් සෙල්ලම් කරන්න බෑනේ, වෙන වෙනම ටක් කරලා අයිස්ක්‍රීම් එක ගත්තා. හැබැයි ඉතින් මේක ගත්තට මට නම් කන්න හම්බුන්නේ නැහැ. මේක ඇත්තටම කෑවේ කෙනුලි. ඔන්න ඉතින් අද මම කරන්නේ ඇත්තටම අද දවස ගෙවෙන්නේ මේ වීඩියෝ එකත් එක්ක නෙවෙයි. ඔන්න මං කිව්වනේ ඔයාලට මේ බලන්නකෝ, ඒ අයිස්ක්‍රීම් එක කන්නේ යා. හරි, ඉතින් මේ දවස ඔයගොල්ලෝ වීඩියෝ එක කලින් දකින්න ඇති, මේ ඇනිවර්සරි එක දවසේ අපි ෂොපින් කරන්න ගිය වීඩියෝ එක. අද දවස පටන් ගන්න මෙන්න මේ විදියට. තාත්තා වැඩට ගියා. ඊට පස්සේ අපි තාත්තට බායි කියලා අපි ෂොපින් කරන්න යන්න කලින් ගෙදර වැඩ ඉවර කරන්න එපැයි. ඉතින් තාත්තගේ රෙදි වගේයක් තිබුණා. ඉතින් ටික හොදලා මෙන්න මේ විදිහට දාලා තමයි අපි යන්න ලෑස්ති වෙන්න හදන්නේ. ඉතින් දැන් ඩුබායි වල වෙලාව උදේ 9:45 විතර තමයි දැන් වෙලාව. ඉතින් යාගේ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා මේ අපි ගෙදරින් යන්න හදන්නේ. මොකද ගෙදර අපි ලෙවලට තියන්න බෑනේ. ඕනම අම්මා කෙනෙක් දන්නවා ගෙදරින් යනකොට අපි ගෙදර පිරිසිදු කරලා ගෙදරින් එළියට යනකොට ඒවා ලස් කරලා තමයි යන්න ඕනේ. ඉතින් ඒ වැඩ ටිකත් කරා මම. ඉතින් ඔයගොල්ලන්ට වීඩියෝ කල් එක දාන්න හම්බුන්නේ නැහැ ඇත්තටම. ඉතින් මේක විතරක් ටක් කරලා වීඩියෝ කරගන්න හම්බුණා. මොකද මේ හැමදේම වැඩ කරන්න කෙනුලිත් එක්කනේ. ඉතින් ඒ හින්දා ඉතින් කලින් වීඩියෝස් වල ගොඩාක් අය මට ආදරණීය කමෙන්ට්ස් දාලා තිබ්බා. ඉතින් ඒ හැමෝටම ස්තුතියි, ආදරෙයි. ඉතින් අපි අනිවාර්යයෙන්ම ඊළඟට ඩුබායි ආව දවසක කීප දිනක් අපි ඉක්මනටම හම්බෙමු, කතා කරමු. ඉතින් ඔයාලත් මාව කොහෙද හරි දැක්කොත් අනිවාර්යෙන් කතා කරන්න. මාව දන්නව කෙනෙක් නම් දන්නේ නැති අයත් ඉන්නවනේ. ඉතින් දන්නේ නැති අය වුණත් අනේ කතා කරන්න. අපි ලංකාවේ ආයෙ විදියට අපි වෙන රටක ඉන්නකොට හැමෝම ඉතින් එකට ඉන්න එපැයි. ඉතින් ඒ හින්දා ඉතින් මෙන්න මේ විදිහට ඒ වැඩ ටික ඉවර වෙනවා. ඔන්න ඊට පස්සේ ලෑස්ති වෙලා මායි කෙනුලි එළියට යන්න පිටත් වුණා. ඉතින් එහෙම අපිට ප්ලෑන් එකක් තිබුණ නෑ ඇත්තටම කොහෙද යන්නේ කියලා. ඉතින් කෙනුලි මායි ඉතින් යනවා පොඩ්ඩක් ඇවිදින්න. මේ වීඩියෝ එකෙත් මං හිතන්නේ දවස් දෙක තුනකම වීඩියෝ ක්ලිප්ස් ඇති. ඔයාලට ඉතින් ඒවා බලන්න පුළුවන්. ඒ වගේම ආය තියෙන අනිවාර්යෙන් ඩුබායි ඉන්න කෙනෙක් ඉන්නනම් ෂොපින් කරන්න තියෙන තැන්, ලංකාව විදියට කන්න තියෙන තැන් යටින් අද අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. එතකොට අනිත් අයටත් පහසුයිනේ. ඒ වගේ ආස කෑම ඉන්න කෑම තියෙනන කන්න. ඔන්න ඉතින් කන්නාඩි දෙක දාගෙන කෙනුලි නිදි. ඉතින් වාහනයක ගමනක් යනකොට කෙනුලිට කන්නාඩි දෙකක් දැම්මොත් එයා අනිවාර්යෙන්ම හිමින් හිමින් නිදා ගන්නවා. මේ බලන්නකෝ ඉතින් අප්පච්චි වගේමයි ඉතින්. ඔන්න යා නිදි. ඔය ඇස් දෙක අරන් හිටියට සැරෙන් සැර ඇස් දෙක වැහෙනවා. හරි ඉතින් කෙන්ලිටත් ගොඩාක් ආදරය කරන අය ඉන්නවා. ඒකල කමෙන්ට්ස් කරලා තිබුණා ගොඩාක් අය. ඉතින් මෙන්න මේ විදියට තමයි අපි යන්න පිටත් උනේ. ඉතින් තාම අපි ගමන් යන්නේ කැබ්බල. හේතුව මටවත් සම්පාටවත් ලයිසන් එක තාම නෑ. මොකද සම්පත් එක දිගට වැඩ කරනවා ඒ හින්දා. ඉතින් මමත් ගිල සැරෙන් සැරට එනවනේ පොඩි දින කාලයක් ඉඳලා. ඉතින් ඒ නිසා ඊළඟ සැරේ ලයිසන් එකත් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැනත් විස්තර කවුරු දන්න කෙනෙක් ඉන්නවා නම් යටින් කමෙන්ට් කරන්න. එතකොට අපි අනිත් ප්‍රේක්ෂකයන්ට දැනගන්න, යාළුවන්ට දැනගන්න, මමත් ඒව අනිත් ඇත්තක ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම ඉස්සරහට කරන්න තියෙන වැඩ ඔක්කොම මං ඔයාලත් එක්ක බෙදා ගන්න. එතකොට ඩුබායි එහෙම ඉන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නනම් එයාලට ගොඩාක් ඒ වැඩකටතු පහසු වෙයි. හරි, ඉතින් මුලින්ම ෂොපින් මෝල් එකට ආව ගමන් අපි බැලුවා කොහෙටද යන්නේ කියලා. ඊට පස්සේ බලනකොට මටත් ඇත්තට මතක නැහැ වීඩියෝ දැන් දකිද්දි තමයි මතක් වෙන්නේ. අපි මුලින්ම ගියේ සාරායකට.
ඉතින් මම මේ පාර ගොඩක් මැඳුම් ගත්තේ සාරාකෙන්. ඉතින් ලංකාවේ ඉන්න ගොඩක් අය ඇහුවා, ලංකාව විතරක් නෙමෙයි මගේ YouTube channel එක නරඹන අය ගොඩක් අය ඇහුවා මේ දවස් ටිකේ අඳින ෂර්ට් ටික කොහෙන්ද ගත්තේ කියලා. ඇත්තටම මේ ඔක්කොම ටික ගත්තේ මම සාරාකෙන්. ඉතින් ඇත්තටම හරිම ලස්සන ෂර්ට් වගේක් තිබුණා. ඉතින් මම ගොඩක් ගවුන් වලට එහෙම ඇත්තටම කැමති නැහැ. ඉතින් මෙතනදි මට ලස්සන ෂර්ට් කීපයක් හම්බ වුණා. ඉතින් ඒ ටික ඔන්න ඔයාලටත් දැන් බලා ගන්න පුළුවන්. ඉතින් බබත් එක්ක ඉන්න නිසා ගොඩක් දේවල් ඉතින් හරි විදිහටම වීඩියෝ කරන්න හම්බෙන්නේ නැහැ. ඉන්නකො මම වෙලාවක සම්පත් නිවාඩු දවසක බබාලා දාලා ඔයාලට හරියටම ෂොපින් කරන වීඩියෝ එකක් දෙන්න. මෙන්න මේ තියෙන ෂර්ට් වලින් මිනිල් එක, එතකොට අර සුදු පාටේ කේටිකම් ගත්තා. මම මෙන්න මේ ගවුමත් බැලුවා. හැබැයි ඉතින් මට ඒ ගවුම සෙට්ුන්නේ නැහැ. ඉතින් ඔගොල්ලෝ කියන්නේ එක හොඳයිද කියලා. හැබැයි ඉතින් මට සෙට්ුන්නේ නැහැ, මම ඒක ගත්තේ නැහැ. මම ගත්තේ මෙන්න මේ ටික, මෙන්න මේ ෂර්ට් එක. එතකොට ඔගොල්ලෝ මේ දවස්වල මගේ ඉන්ස්ටාග්‍රෑම් එක දකින්න නම් දකින්න. මේ ටික මම ඇඳලා දාලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාලත් මේ වගේ ෂර්ට් වලට ආසනම් සාරකට යන්න. ඒකේ තියෙනවා මෙන්න මේ වගේ ෂර්ට්. ඉතින් බලන්නකො මම ෂොපින් කරනකම් මේ ළමයා කරන දේ. ඉතින් කොහොමද මං ඔයාලට වීඩියෝස් දාන්නේ? ඉතින් මෙන්න මෙයත් එක්ක තමයි ඉතින් හැම වීඩියෝ එකම කරන්නේ. බලන්නකො ඉතින් මං ඇඳුම් ගන්නකම් එයා සතුටු වෙනවා මෙන්න මේ විදියට. ඉතින් ඔගොල්ලෝ කියන්නකො මේ ඇඳුම් හොඳයිද, ලස්සනයිද, නැත්තම් මීට වඩා තව ලස්සන ඇඳුම් ගන්න තැන් තියෙනවද, ඒ වගේ දේවල්. ඉතින් මේ ටික කාලේ දුබායි වල තියෙන මම ගියපු තැන් වලින් දුබායි මෝල් එක, එතකොට මට ඇත්තටම තාමනම් හරියට මතක නැහැ. එතකොට ඔන්න ඊට පස්සේ මෙන්න මෙයාට බඩගිනි කිව්වා. ඊට පස්සේ ඉතින් කෙළලි මම ලොකු කෑම එකක් ගත්තා. ඒකල දෙන්නම කෑවා මෙන්න මේ විදියට. ඉතින් කෙළලි නම් කෑ නූඩල් එක, රයිස් එක කෑවේ නැහැ. අනිත් අත දැම්මොත් කෙල්ලට ඩිස්ටර්බ් නිසා වං අතින් තමයි කන්නේ, නැත්තම් මං දකුණු අත තමයි මට හුරු. ඉතින් කෙනුලිත් හරි කෑම වලට අහස වුණා. ඉතින් අපි ඉතින් ඇවිදේ දැන් ඇවිදලා දැන් දවල් නැන් තමයි මෙන්න මේ කෑම ටික මෙන්න මේ කෑවා. ඊට පස්සේ අපිට තිබුණා මේ වැඩෙන් පස්සේ ගෙදරට බඩු ගන්න. මම නම් ඇත්තටම බඩගෙන හිටියේ, මොකද උදේ මම කෑවෙත් මොනාරි පාංගු පොද කෑමට හරි මතක නැහැ. උදේට කොමට මම හරියට කාලා හිටියේ නැහැ. ඉතින් මේ කාගෙන කාගෙන යන්නේ මට නම් මාර බඩගින්නක් තිබ්බා එදා. අතර මෙතන කැමරහයි මට මතක විදියට මේ මර්ඩිෆ් වල තියෙන මට හරියට මේක නම් මතක නැහැ. උතන්න ඉන්නවනම් කමෙන්ට් කරන්න. මොකද ඒ දවස් ටිකේ අපි එකතු කරලා ෂොපින් කරන්න ගියා. ඉතින් ෂොපින් කියන්නේ අපි ඇවිදින්න ගියා. ඔන්න ඊට පස්සේ මෙතනින් යනකොට අපේ චූටි කෙනුලිට ක්‍රේප් එකක් කන්න ආසයි කිව්වා. ඉතින් මොන මෙතනට ඊට පස්සේ ආවා අපි ක්‍රේප් එකක් කන්න. ඉතින් මේ පේනවනේ මතුරු බෝතලේ ගුල්ල ඇස් කරන් ඉන්නේ ලස්සන. මේ හොඳට කාලා බීලා ඉන්නේ. ඒවට මේකත් කන්න ඕනේ කිව්වා. ඇත්තටම කන්න ගත්තට එයා එහෙම ලොකෝට ගෑනේ අන්තිට ඒකත් මටම තමයි කන්න සිද්ධ වුණේ අවසානයේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ක්‍රේප් එක ලස්සනට හැදෙන්නේ. ඉතින් මේක අනේ ගෙදර වුණත් අපිට හදන්න හරි ලේසි. හරියට පොඩ්ඩක් ඉගෙන ගන්න. හැබැයි ඒක ඇත්තටම හරිම රහයි. මම කාලා ගෙදරත් ඉතුරු කරගෙන ගියා. නමුත් ඉතින් සම්පත් නම් කැවි නෑ ඒක. අන්තිමට ඒකත් මටම තමයි කන්න උනේ. ඒ වගේම මතක් කරන මේ වෙලාවේ මගේ YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මම ගොඩක් බලාපොරොත්තු වෙන ඩුබායි වල වීඩියෝස් කරන්න. අම්මලා එක්ක කතා බහ කරන ඒවා එක මං කල්න තුවාලට කිව්වා. ඉතින් මාසෙකට සැරයක් විතර එක අම්ම කෙනෙක් බලන්න යන මේ දේවල් ඔක්කොම ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් ඒවා ඉස්සරහට ඔයගොල්ලෝ බලන්න පුළුවන්. එතකන් මගේ වීඩියෝස් බලන්න මෙන්න මේ විදිහට. ඇත්තටම මේ ක්‍රේප් එක දැන් දකිනකොට ආයෙත් කන්න ආසෙ හිතෙනවා. ඒ තරම් ඒක රහයි. මෙන්න මෙයා කටවල් දෙක තුනයි කෙළුලි පුතා ඇත්තටම කෑවේ. ඉතින් ඔක්කොම මං තමයි කෑවේ. බලන්නු කටරන් ඉන්න විදිහ. ඔය කටරන් හිටේට කටවල් දෙක තුනයි කෑවේ. මං හිතේට චොක්ලට් වලට යා මත් වෙන්නේ නැති. ඔන්න ඉතින් කාලා බීලා ගෙදරට බඩු ගන්න ආවට පස්සේ ඔන්න බලන්න තත්ත්වේ. ඔන්න නිදාගත්තා. ඊට පස්සේ ඉතින් මම බොහොම මාරුවෙන් බඩු ටිකත් අරගෙන ෂොපින් මෝල් එකේ එළියට ගිහිල්ලා මෙන්න මේ තියෙන view එක පොඩ්ඩක් බැලුවා. ඉතින් ඒ වෙනකොට නම් කෙල්ල නැගිට්ටා.
මේ තමයි ඩුබායි ෆෙස්ටිවල් සිටි මෝල් එක. ඔන්න ඔයාලා නමත් දැනගත්තා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ ඇඳුම් ගන්න ගියපු කලින් දවසේම වීඩියෝ එකක් තමයි මේ. ඉතින් ඔයාලා කියන්නක මේ ෂර්ට් එකත් ලස්සනයිද කියලා. ඉතින් ගොඩක් මං ආසයි මේ වගේ ඇඳුම් අඳින්න. ඒතර කිසි කරදරයක් නෑ. ඇඳුම් ඇද ඇඳුම් මේවා කර කර කරගියම හංගන්නේයක් නෑ. ඔන්නේ ඊට පස්සේ ගෙදර ආවට පස්සේ කෙන්ලිටයි මටයි, කෙන්ලිට නම් නෙමෙයි ඇත්තටම, මට ආසයි තුන ලංකාවේ විදියට ෂෝටේස් මොන හරි කන්න. ඉතින් එහේ අක්ක කෙනෙක් මට කිව්වා මෙන්න මේ තැනට යන්න කියලා. ඉතින් මේ වෙනකොට සම්පත් ගෙදර ඇවිල්ලා හිටියේ. ඉතින් තාත්තිව ගෙදර තියලා අපි දෙන්න ගියා තාත්තිටත් එක තේ බොන්න මොන හරි අරගෙන එන්න. ඉතින් මෙතන තැන කිව්වොත් එහෙම මේක මොකක්ද, ඒක නම ඩේ ටු ඩේ ෂොප් එකක්. ඒක එහා පැත්තේ තමයි තියෙන්නේ කන තැන, ඒ රෙස්ටෝරන්ට් එක, පොඩි රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. ඉතින් මට ලංකාවෙත් එහෙමයි, ගොඩක් වෙලාවට මම ගොඩක් වෙලාවට එළියටත් යනවා. ඒ වගේම පාරේ තියෙන ලස්සන පොඩි කඩවල් ඕන එකකින් ගන්නවා, කෑම රහයි නම් පිරිසිදුයි නම්. ඉතින් ලංකාවේ අපි කොච්චර ඩුබායි හිටියත් අපි ආස ලංකාවේ රහටනේ. ඉතින් ඔන්න ඊට පස්සේ කෙනුලී මායි ගියා මෙන්න මෙතනට. ඉතින් මෙතනට ගිහිල්ලා ඉන්න එක ගිහිල්ලා තියෙන කෙනෙක් ඉන්නනම් කමෙන්ට් කරන්නකෝ, බලන්නකෝ මගේ පුංචි දුව. ඉතින් එනකන් වාහනේ නිදාගෙන ආවේ. අනේ ඊට පස්සේ නැගිට්ටුවට පස්සේ මගේ අත හෙල්ලිලා මෙන්න මේ විදියට ඕන තැනක එනවා මාත් එක්ක යන්න. ඉතින් කිසිම වදයක් නෑ ඇත්තටම. මං දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා කෙනුලිවයි තිනුලටයි, කෙනුලි තිනුලි මට දුන්නේ. ඔන්න ඉතින් අපි රෙස්ටෝරන්ට් එකට ආවා. අපි දැන් ඔන්න කන ලෑස්තිලා ඉන්නේ. දැන් මේ වෙනකොට අපි දෙන්නම ආසාවෙන් හිටියේ මොන හරි කෑමක් ඉක්මනට එනවනම්. ඉතින් අපි තේ බොන්න කෑම අරගෙන මෙතන අපි කෑවා. ඊට පස්සේ තාත්තිටත් අරගෙන ගෙදර ගියා. ඔන්න ඒ වීඩියෝ ක්ලිප්ස් ටික තමයි මේ. ඉතින් බලන්නකෝ ආදරේ, එයාගේ වැඩේ ඒව කොයි වෙලාවෙත් මාව කිස් කරන එක. ඉතින් ජීවිතේ මං හිතන්නේ මේ වගේ දරුවෝ ලැබෙන්නත් අපි පෙර පිං කරලා තියෙන්න ඕන. ඉතින් කෑම ගේනකන් ඔන්න අපි දෙන්න පොඩි වීඩියෝයක් කරා. ඔන්න ඉතින් මගේ කෑම ටික ආවා. මුලින්ම අපි ගත්තේ සමෝසා. ඉතින් මේක ඇත්තටම රහයි. තව කටට කියලා උනනවා මේක. දැන් දකිති කවුද මන්ද අංකල් කෙනෙක් අපිට බලාගෙන තියෙනවා. හරි ඉතින් කලින් වීඩියෝස් වල ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බ සවුන්ඩ් එක අඩු කරන්න කියලා. ඔව් ඒක මටත් තේරුණා. ඉතින් අර ගොඩක් වෙලාවට වීඩියෝස් එඩිට් කරන්න පොඩි අයත් ළඟ තියාගන්නේ. ඉතින් ඒතර ගොඩාක් වෙලාවට ඒව හරියාකාරව කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද ඔක්කොම දේවල් මම තනියෙන් කරන හින්දා. ඉතින් ඕගොල්ලන්ගේ කමෙන්ට්ස් ලයික් කරන්නේ, ඕගොල්ලන්ගේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්නේ, ඔක්කොම ඒව කරන්නේ මම. හරි ඉතින් ඔන්න මේ විදිහට තමයි අපි කෑම කෑවේ සමෝසා එක. ඊට පස්සේ තව ගොඩක් දේවල් කෑවා. වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ. ඉතින් මෙතන සමෝස එකත් හරි රහයි. මම ඔයාලට තැන කියන්නම්. මේක ඩේ ටු ඩේ ෂොප් එකට එහා පැත්තේ තියෙන්නේ. ඒකත් මට තාම මේ වගේ නම් ඉතින් තාම හරියට පුරුදු නැහැ. ලංකාවේ වගේ නම් කියනවා. මේ තාම නම් ටික හරියට පුරුදු නැහැ. ඔන්න ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට කැම් ටික කාගෙන යනකොට මගේ සමෝස එක ඉවර වුණා. ඊට පස්සේ එතන තිබුණා එග් රෝල්, ඒ වගේ ගොඩක් ශ්‍රී ලංකන් කෑම තියෙනවා. ඇත්තටම හරිම රසයි එතන කෑම. ඉතින් ඔන්න ඔයාලා ඩුබායි ඉන්න කෙනෙක් නම් මෙතනින් ට්‍රයි කරලා බලන්න. පළිනිතාවගේ අපිට අර ඉඳලා හිටලා ගෙදරපත් කරා වගේ වෙනසක්. අපි පත්මණ ගෙවල් වල හිටියම කන්නේ ඉතින් ටිකක් වෙනසක් අත්දැකීමක් ලබන්න පුළුවන්. ට ආවම ආවම ආවොත් ඊට පස්සේ මෙන්න මෙම චාය එකක් ගත්තා. එතකොට මට ගත්තා අවකාඩෝ ජූස් එකක්. ඇත්තටම චායි වලට සම්පත් කැමති තේ වලට. ඉතින් ඒ හින්දා දෝ කොහෙද කෙනෙක් ඉතින් තේ වලට කැමති. කාඩ්ද කියලා කාඩ්නම් කැන්සල් කර දන්නවා, විශේෂයෙන් පික්මි ඌබ වගේවා. ඉතින් මේ නම් එහෙම නැහැ. කාඩ් කිව්වත් එනවා, කෑෂ් කිව්වත් එනවා. ඉතින් හරිම වෙනස් අත්දැකීමක් ඇතර ලැබෙනවා මේ රටවලට ආවම. ඉතින් අපේ රටත් කවදා හෝ මෙහෙම දිනු වෙන්නේ කියලා මම ඉතින්
ප්‍රාර්ථනා කරනවා මොකද කොයි රටවල් වලට ගියත් අපේ රට තමයි අපිට වටින්නේ. හරියනම් ළමයි වල පරිස්සමෙන් ඉන්න උත්සන්නයි හැමෝටම. ඊට පස්සේ රෑ තාත්තත් එක්ක ගියපු රෑ රවුම තමයි මේ අපි ගෙන අපි දේවල් කාලා කියලා තාත්තා අපි ලොකු රවුමත් එක්ක ගියා. ඉතින් මේ තමයි අපි ඉන්න ගෙවල් ටික. ඉතින් කෙනුරේ බයන්නේ සීතලයි මේ දවස්වල මෙහෙට. ඉතින් ජීවිතේ මොන දේ දේපුණත් අපිට සල්ලි මිල මුදල් දෙපත් පවුල තරම් වටින දෙයක් තවත් නැහැ. ඉතින් සම්පත් පොඩි ළමයි දෙන්නවා දාගෙන නෝගයක් මේක වටේ වගේ එක කරා මෙන්න මේ විදිහට. ඉතින් යාට හරි සතුටක් ඉතින් අපිට එක්කින් එක. ඔන්න ඊට පස්සේ ඔගොල්ලෝ බලපුවා ඊළඟට මම YouTube එකේ දාන වීඩියෝ එක. ඉතින් YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙන්නේ මේ IMG එකට අපි කියපු එක. ඉතින් ඔන්න ඔයාලට එකතු වෙන්න පුළුවන් පුංචි බබාලට යන හොඳම තැනක් මේක. ඉතින් ඒ ෆුල් වීඩියෝ එකම දාන්න තව දවස් කිහිපයකින්. එන කට්ටිය පරිස්සමෙන් ඉන්න. ගොඩක් ආදරේ. සරණයි. ජය වේවා. බයි. Thank you.